විශ්වවිද්‍යාලය විද්‍යා පීටේ නිලමාධ්‍ය එක කියවන ෆස් මීඩියා අපපොස සාමාන්‍ය පෙළ විපාගයට පෙනී සිටින ආතරණය නංගිලා මල්ලිලාවෙනුවෙන් තිරන කරන අකුර සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රන මාලාව සඳහා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉති අපි පහුගිය විට්ටියෝ කිහිපේම ඔපට කියරදුන්නා ගනිතේ විවිධ පාඩක් විශයමාලාවේ බොහෝ කාරනාා කොටසක් ආවරණය කරමින් ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ ගනිතේ භාගපාඩම. ඔවු අපි පලවෙෙනියෙන්ම ගමු තෙදස් දස්සේ ඕලෙවල් ගානක්. එක තියෙනෙ සුළු කරන්න කියලා හත්තර බෙදීම එක්ශරිින එකබෙදීම දෙකයිXක් මෙතැනදි නංගිලා මන්දිලා මතක්කතියාගන්න ඕන කාරණාවක් තමයි භාග සංඛ්‍ය එකතු කරද්ද එවගේම අඩුකරද්දි හැමතිස්සෙම හරය සංක්‍යයාා දෙකේම එකම සංකඛ්‍යාවක් පවට පත්කරගන්න ඕනේ මෙතන හතර බෙදීම x රින එක බැදීම දෙකයි x තියෙන්නේ එතකොට මේ එක්ඒවගේම දෙකයි xක් සංඛ්‍යා දෙකක් තියනෙ ඉතින් අපි එලාම කරන්න ඕනේ මේ හරය එකම සංඛ්‍යාවක් පවට පත්කර ගන්න එක මෙතන හතර පෙතිීම xක් රින එක බැදීම දෙකයි x හා පිට හරයදිහා බැලුවම පේනවා මෙතන x මෙතන දෙකයි x එතකොට අපිට පුළුවන් මෙතන තියෙන්නේ අඩු සංක්‍යාව මේ x කියන කෙනා දෙයි xක් බවට පරිවර්තනය කරන්න පුළුවන් උඩයි යටයි දෙකම හරයලාවය දෙකම දෙකෙෙන් වැඩි කරලා ඉතින් මෙතනදී අපි දෙකෙෙන් වැඩිකරද්දිී හරයලාවය දෙකම මේ මුල්ගානට හත්තර බෙදීම දෙක්ට හතර බෙදීමක්ට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ මොකද අපිට දෙක්කට දෙක මේ විදිහට අයින් කරන්න පුළුවන් කපන්න පුළුවන් එතකොට හත්තර බැදීම xක් තමයි මෙතන ඉතුරු වෙන්නේ. ඉතින අපි දැන් අපේ ගාන්ටයන් එතකොට අන්තිමේදී අට බැදීම දෙයි xක්්‍රන එක බෙදීම දෙකයි x ඒක සුළු කරහම් අපිටෙනවා අවසාන පිළිතුර විදිහට හත බෙදීම දෙයි x කියලා. ඉතින් අපි ඊළඟ ගානටයන් මේකෙ තියනෙත් අපි කලින් කතා කරා වගේම ගාන එකබෙීම x ද එකපැතිීම දෙයි x. එතකොට මංකවවා වගේ අපිට පුළුවන් මෙතන දෙකයිX තමයි වැඩි කෙනා හරය ඉන්න අපිට පුළුවන් එකබැදීම x කියන සංක්‍යාවත් සංක්‍යාවත් හරය, කයික්පෝට පරි වර්තනය කරගන්න හරය ලවේ දෙකම දෙකෙෙන් වැඩි කරලා එතකොට දෙකැබෙදීම දෙකයි xක් දැන එක බැදීම දෙකයි xක් අපිටේනවා තුන වෙදීම දෙකයි එක් කියලා ඉ පසිත දස් දාහතයබේපිකෙත්තියන ඒ වගේම ගානක් ඉතින් මංහිතනය අපවුමන් කියර දෙන්නෝ නෑ මේේ ගනකරන විදිහ දැන් අංගිලා මල්ලිලාට හොඳටම පුළුවන් ඇත්ති මේ ගාන කරන්න ගානය උත්තරයටයන් එතකොට මේ ගානි කල්ලා තියෙන්නේෙත් අපි මෙ දෙෙකෙෙන් වැඩිකල්ල හතරයි xක් බවට මෙතන හරයත් පත් කරගන්න එතකොට අපිටනවා එක බෙදීම හත්තරයි xක් විදිහැට අවසාන පිළිතුර දෙදස් දහ අටේ ඔලෙවල් පේපක තියෙනෙ ටිකක් වෙන ගානක් බොතුකද මෙතන ුගලට හොඳට බැලුවොත් පේනවා මෙතන තියනෙන බෙදීමක් එතකොට මේ බෙදීමත් එක්ක අපි මොකක්ද කරන්න ඕනි කියලා බලමු හව තියන පිළිතුරල් එතකොට මෙතනදී මතක තිකියාගන්න ඕන කාරණයක් තියනවා බෙදීමදි වැඩි කිරීමදි භාග්‍ය සංඛ්‍යයාා අපි කලින්කව වගේ අර හරය එකම සංඛ්‍යාවක් බවට පත්කරගන්න ඕනෙ නැහැ. හැබැයි පෙදීමද අපි කරන දෙයක් තියෙනවා ඒ තමයි අපි පරස් පරයගන්නවා දකුණු පැත්ත තියන සංඛ්‍යයාාවවෙද. මෙ පරස් පරය ගද්දී වෙන්නේ අපි මේ බෙදීම, වැඩි කිරීමක් පවට පරිවර්තනය කරනවා ඊට පස්සේ දකුණු පැත්ත තියන මේ භාග සංඛ්‍යාව පරස් පරය තමයි ගන්නේ එතකොට අපිට මේ සංඛ්‍යාව සුදු කරහම පේන වැතිියෝගෝලන්ට මෙතන අපිට සුළු කරන්න පුළුවන් මෙතන තුනක් තියෙන්නේ එතකොට මෙතන අවසාන පිළිතුර විදිහට එන්නේ එක බැතිීම හයක් කියලා ඔගොලටම හිතන එක පැදිලි ඇති කියලා එතකොට ඔගලන මෙතන මතකතියාගන්න ඕන විශේෂමදේ තමයි මේ වගේ සංඛ්‍යාවලදී. හර එකම සංඛ්‍යාගාවට පත්කරගන්න ඕන්නෑ බාගවල වැඩිකිරීම බෙදදීම කියන කාරණාවලදී. අපි දැඟ එහෙම ඊළඟගානටයන්. ඊළඟගානේ අපි ැ රචනා ප්‍රශ්නවලට තමයි යන්නේ. ක තියෙනවා කිත්සිරි මහතා ප්‍රජාම අධ්‍යස්ථානයකට මුදල් පරිත්‍යාගයක් කලාාලු ඔහු පරිත්‍යයාග කළ මුළුමුදලින් නවෙන් දෙකක්. සංගීත බා්ඩ මිදී ගැනීම සඳහාද භාගයක් ක්‍රීඩා බා්ඩ මිලදී ගැනීම සඳහාද යොදාගත්තලු අපෙන් පළවෙලි ප්‍රශ්න විදිහට අහන්නේ මුළුමුදලිත් කවරභාගයක් සංගීතබාණ්ඩ සහ ක්‍රීඩා බාණ්ඩ මිලදී ගැනීම සඳහා යොදාගත් අද කියලා. අපි උත්තරේටමයා එතකොට අපිට කියලා තියෙනවා සංගීත බාණ්ඩ සඳහා වියදම් කළ මුදල මුළු මුදලේ භාගයක් විදිහට නවෙන් දෙකක් එතකොට ක්‍රීඩා බාණ්ඩ මිලදී ගන්න මුළු මුදලෙ භාගයක් ගිහින් තියෙනවා එතකොට ඒ දෙකම සඳහා වියදම් කර මුදල් අපිට හොයන්න නම් මුළු මුදලේ භාගයක් විදිහට අපිට තියන්නේ ඒදක එකතු කරන්න ට අපි කලින් කිවවා වගේ හරය එකම සංඛාවක් බවට පත්කරගන්න අපිට පුළුවන් මේ බාග කියන දේ එක බදීම හරය ලවය දෙ නවයෙන් වැඩි කරලා අපිට පුළුවන් දහ නවය බෙදීම දහාටක් විදිහට පත්කරගන්න හැබැයි මෙතන දී ඔගලන්ට පේන වැති දෙක බෙදීම නවය දැන එක බෙදීම දෙක තියෙන එකකට අපිට පුළුවන් මෙයාගේ හාරරයෙන් මෙයාගේ ොවයයි හරයයි ඩිරන්න එතකොට හත්තර බදීම දහහාටක් කියනවා එතකොට මේබම්මත පැත්තේ තියෙන මේ භාග සංඛ්‍යාවේ හරය නවය තියෙන්නේ එතකොට මේ දෙකබෙදීම නවය කියන සංඛ්‍යාවේ හරය නවය නවය කියන සංඛාාවෙන් අපිට පුළුවන් මේ එක බෙදීම දෙක කියන බාග සංඛ්‍යාවේ ලවය හරල් දෙකම නවෙන් වැඩි කරන්න අපිට එතකොට පුළුවන් මේ හරය එකම සංඛ්‍යක් බවට පත්කරගන්න එතකොට මේ ගානේ එතකොට අපිට අවසාන පිළිතුර වෙදිහට එෙනවා දහ අටෙන් දහ තුනක් විදිහට. අපි ඊළඟ ප්‍රශ්නයට යම් මේ රච්චනා ප්‍රශ්නයම ඉතිරි වූ මුදලින් පහෙන් එකක් පුස්තකාලයට පොත්මිලදී ගැනීම සඳහා යොදා ගත්තලු. මුළු මුදලින් කවර භාගයක් පොත්මිලදී ගැනීම සඳහා යොදාගත්තද කෙර තමයි අහන්නේ. එතකොට ඉතිරි වූ මුද්දල, මුලු මුදලෙන් බාගයක් ලෙස. අපිට එතකොට ඉතිරි වූ මුදල හොයන්න පුළුවන් මුළු එකෙන් කොත්්සරක් ඉතුරුුණද කියලා. එතකොට අපිට ඉස්සල්ලාම තිබ්බා එකක් එක කියල අපිට කියන්න පුළුවන් දහ අටබෙදීම දහටක් විදිහට. එක යන මුළු කාන එකක්. එක කියන අපි මඟපහු මතක් කරනව දහට පෙදීම දහටක් තිබ්පා. එක දහතුන්න බෙදීම දහ අටක් එකනනි දහ අටටෙන් දහ තුනක් තමයි අරකිව වියදම්වලට වැයබුණේ එතකටිට ඉතුරු වෙන්න ඉතුරු වූ මුදල මුළු මුදලේ භාගයක් විදිහට දහ අටෙන් පහයි දැන් පොත්මීලතිී ගන්න ගිහින් තියනෙන ඉතුරු වෙච්ච මුද ලේන් පහෙන් එකක් එතකොට මෙට මෙතරදි අතක තියාගන්න අපි මේ අට පහක් තියනෝ ඒ ඉතිරිවෙච්ච මුදල්ලෙන් පොහෙක් එකක් කියදි අපි මේ එ ඉන් කියන එක පිට පුළුවන් වැඩි කිරීමක් බවට පත්කරගන්න මේ උන් කියනකෙන් කියනෙන් වැඩි කිරීමක් එක හැමතිස්සෙන් අතක තියාගන්නෝගොල්ලො එතකොට මෙතන සුළු කරහා මෙෙනව දහ අටෙන් එකක් කියලා පොත්මිලතිී ගැනීමට වියදම් කළ මුදදල මුළු මුදලේ භාගයක් විදිහට ඔ අපි හෙම්ම ඊළඟ ගානටය මලද ගත් පසු ඉතිරු වූ මුදල ප්‍රජාමන්ත්‍යස්ථානයක් පිළිසකරකිරීම සඳහා යොදා ගත්තලු. මුළු මුදලින් කවරභාග්‍යයක් පිළිසකරකිරීමම් සඳහා යොදා ගැනුනේ දැයි සොයන්නලු. අපි පිළිතුරටයන් ව එතකොටා පිස්සලාම හොයන්න ඕනනි සංගීත බාන්න ක්‍රීඩා බාන්්ඩ පොත් මේ හැම දෙයක්ම ගන්න සඳහා මියදම් කළ මුළ මුදලේ පාගයක් විදිහත. එතකොට අපිට පුලුවන් ඒදක එකතු කරලා හොයන්න අපි කලින් ප්‍රශ්න දෙකේ හෙව්වා එතකොට අවසාන වශ්‍යය නනා මෙතන පිළිතුර නවයින් හතක් විදිහට. එතකොට අපිට කොච්චරක් ඉතුරුනාාද මුළමුදලෙන් මේ වියදම්සන් තහ අපි මුදල් වැෑකරයින් පස්සේ කෝචරක් ඉතුරුණාද මුළ මුදලෙන්. එතකොටම කලින් කිව වගේ එකරන නොවේෙන් හත. ඇයිම මෙතන එකක් ලියන්න කියරලා ගොලට අපහෝ ැටළුවක් තියෙනනාාව මතක් කරල දෙන්නක්. අපි සෙල්ලාම තිබබ නවෙන් නොවයක්ම එතකොට දැන්තියෙන්නේෙ නොවෙන් හතයි එතකොට ඉතුරුවන්නේ නවෙන් දෙකයි හරි එතකොට අපේ ප්‍රශ්නය අහන්නේ ප්‍රජාමධ්‍යස්ථාන පිළිසකර කිරීමට වියදම් කළ මුද්දල මුළු මුදලේ භාගයක් විදිහට එතකොට අවසාන පිළිතුර නවෙන් දෙකයි ඊට පස් යහනවා පිළිසකර කිරීම සඳහා වැයවූ මුදල රුපියල් විසිදාහත් නම් කිත්සිරි මහතා පරිත්‍යාග කළ මුළු මුදල හොයන්නලු. එතකොට මේ පිළිසකර කිරීම සඳහා තමයි මේ විසිදාහක මුදලක් වැය කරේ. එතකොට පරිත්‍යග කළ මුදලෙන් නවෙන් දෙකක් තමයි විසිදාහක් කියන කියන්නේ. එතකොට පරිත්‍යග කළ මුදල හොයන්නන අපිට මකක්ත කරන්න ඕනේ. අපිට පුළුවන් මෙතන විසිදාහා නවෙන් වැඩිකරලා දෙකෙන් බෙදන්න. මේක උගලන්ට තවත් සරල විදිහට කියනවනම් අපිට පුළුවන් ඉස්සල්ලාම මේ දෙක නවයක් තියෙනවනම් අපිට පුළුවන් පරිත්‍යාග කළ මුදල හොයන්න විසිදාහා බෙදෙනවා නවෙන් දෙකින්. එතකට පරස් පරියාරගෙන වැඩි කරන්න තමයි තියෙන්නේ පරිත්‍යාග කළ මුදල හොයන්න. එතකොටෙනව පරිත්‍යාග කළමුදල රුපියල් අනුදාහක් කියලා. ඕ අපි දැන් එහෙම්ම මේ අන්නෙ දෙදස් දාහතය කෙටි ප්‍රශ්නය දිහාාවට නිවසක ඇති ජලටැියටැංකියක් සම්පූර්ණයෙන් ජලයෙන් පිරී ඇත. තැංකී ඇති ජලයෙන් දහයෙන් එකක් ගෙවත්තට ජලය දැමීමටත් එවගේම හත්තරින් එකක් නෑමටත් භාවිතා කරනවාද. ගෙවත්තට ජලය දැමීමට සහ. නෑමට භාවිතා කරන්නේ ටැන්කයේ ඇතිජලයෙන් කවරභාගයක් දැයි හොයන්නලු. එතකොට ගෙවත්තට දැමීමට භාවිතා කරන ජලප්‍රමාණය අපිට පුළුවන් ටැංකයේ ධාරිතාවේ භාගයක් ලෙසලියන්න දහයෙන් එකක්. නෑමට භාවිතා කරන්නේ හත්තරෙන් එකක්. එතකොටඒද එකතු කරන්න තියෙන්නේ අපිට ුවන් මේ භාග සංඛ්‍යාව හරයෙන් උඩ ඇයටයි වැඩි කරන්න දකුණු පැත්ත තියෙන භාග සංඛ්‍යාව වගේම එක් බෙදීම හතර හරෙන් අපිට පුළුවන් මෙයාගේ හරය ලවේ වැඩි කරන්න එකැනිවාම් පැත්ති භාග සංඛ්‍යාවේ එතකොට අපිට එනවා හත බෙදීම විස්සක් වි අවසාන වශයෙන් සුළු කරහම ඔගලං එතකොට දන්න වැති භාගි සංක්‍යයා අපිට මෙහම දාහතර බෙදීම හතලිහයක් තියේතිය අපිට පුදන්නේක සිලු කරගන්න හත බෙදීම විස්සක් විදිහට. ඉඩ පස්ය හන්නේ ටැන්කී ඉතිරිවන ජලයෙන් දහතුනෙන් හත්ත රක් ඇඳුම් සේදීමට භාවිතා කරනවලු එතකොට ඇඳුම් සේදීමට භාවිතා කරන්නේ සම්පූර්ණයෙන් පිරී ඇති තැංකිය ජලයෙන් කවර භාගයක් ඇැයි හොයන්නලු ඉතින් මංහිතනය ගොලන්ට කලින් ප්‍රශ්නත් එක්ක බලත්ති එකම වගේ ප්‍රශ්න තමයි මේ ප්‍රශ්නපත්‍රවලහන්නේ ඉතින් අපිට හොඳ පුරුද්දක් ගන්න පුළුවන් මෙම ප්‍රශ්න හදදලා එම විදිහ ගනන් හදලා අපි බලමුත්තරේ කට අපට පුුව තැන්ක ස්ලාම් ඉතිරි වෙච්ච ලපරිමාව හොයන්න අපි එක්කෙන් අඩුකරනෝ විස්සෙන් හත්තක් එතකොට නොෝ විස්සෙන් දහතුනක් තමයි ඉතිර වෙලා තියෙන ජල ප්‍රමාණය තැංකයේ මුරු ධාරිතාවය භාගයක් විදිහට එතකොට ඇඳුම් සේදීමට භාවිතා කරේ මේ ඉතුරුවේච ප්‍රමාණයෙන් දහල්තුනෙන් හතරක් ඉතින් අපිට මේ එක තමයි අපිට පුළුවන් වැඩිකිරීමක් බවට පත් කරගන්න අප මංක කලිනුත් කිව්වා එතකොට මේ වැඩි කිරීමෙන් අපිටනවා අවසාන පිළිතුර පහෙන් එකක් කියලා. ඊට පස්සෙහන්න අපෙන් දැන් ටැංකිය කවර භාගයක් ජලයෙන් පිරී තිබේ දැයි සොයන්නලු එතකොට දැන් තැන්ගේයේ ඉතිරිජල ප්‍රමාණය ටැන්කිය ධාරිතාවෙන් භාගයක් ලෙස ගත්ති අපිට පුළුවන් අංගිලාමල්ලිලා ගන්න අපිට ඒ ති් විස්සෙන් දහතුනින් අඩුකරන්න තියන්නේෙ පහින් එකක් එතකට උගලන්ට පැදිලි එකම හරයක් බවට පත්කර ගත්ති අපිට පුළුවන් අවසාන පිළිතුර විදිහටෙනවා විස්සෙන් නාවයක් විදිහට. හරි අපි ළඟගානතයන් තවත් ජලය ලීටර පන්සීයක් මුලුතැන්ගේ අවශ්‍යතා සඳහා භාවිතා කළ විට ටැංකයේ හත්තරෙන් එකක් ජලයෙන් පිරි පවති ටැංකිය ධාරිතාව ලීටර් වලින් හොයන්නලු. එතකොට මුළුතැන්ගේ සඳහා භාවිතා කරන ජලප්‍රමාණය ටැංකිය ධාරිතාවේ භාගයක් ලෙස අපිට පුළුවන් ඒකයන්නේ විස්සෙන්නවයක් ්‍රීණ හත්තරෙන් එකක් එතකොට අපිට එනවා මේ මුළු තැන්ගේ සඳහා භාවිතා කරන චල්ලය චලප්‍රමාණය ටැන්කිය ධාරිතාවේ භාගයක් ලෙස පහෙන් එකක් කියලා. එතකොට ටැන්කිය ධාරිතාවෙන් පහහින් එකක් කියන්න මකක්ද ලීටර් පන්සීයක් එතකොට ටැන්කිය ධාරිතාව කියලා කියන්නේ අපිට පහෙන් වැඩිකරන්න තමයි තියෙනෙ ලීතර් පන්සිය මොකද පහෙන් එකක් නං පන්සිය අපිට ිය ධාරිතාව තියෙනවා මේ වගේ පස්කුණයක් එකනිසා තමයි මෙතන පහෙන් වැඩිකර අවසාන වශයෙන් එනව පිළිතුර ලීටර් දෙදහස් පන්සීයක් කියලා. ඊළඟට අපි යන්න දෙදස් ද අටේ ඕලෙවල් ගානට මිනිස්සෙක් තමාසතු මුදලින් පහෙන් දෙකක් බිරිඳටද ඉතුර මුදල පුතුන් තුන්දනාටද සමසේල් බෙදාදීමට අදහස් කළේය. නමුත්, එසේ බෙදාදීමට ප්‍රථම එම මුදලින් හයෙන් එකක් සහෝදරයාට දීමට ඔහුට සිදුවනාාලු ඉතිරි වූ මුදල මුලින් අදහස් කළ ආකාරයටම බෙදා හැරියලු පළවෙනි ප්‍රශ්නයහන්නේ බිරිඳට ලැබුණු මුදල මිනිසාළඟ මුලින් තිබූ මුදෙලින් කොපමන භාගයක්ද කියලා එතකොට සහෝදරයාට ලබාදුන් මුදල මුළුමුදලේ භාගයක් විදිහට අපිට එනවා හයෙන් එකක් කියලා එතකොට සහෝදරයට හයිෙන් එකක් දුන්න හම ඉතුරුවෙන්න කියද හයෙන් පහක්. එතොකොට බිරිඳට ලබාදුන් මුදල මුළමුදලේ භාගයක් විදිහට අපිට කිව්ව කියක් කියලද පහෙන් දෙකක් කියලා. එත්තකොට අපිට මෙතන හොයන්න තියෙන්නේ වැඩිකරන්න ඕනේ හයෙන් පහ වැඩිකිරීම පහෙන් දෙක. අවසාන වශයෙන් එනවා මෙතැනු පහට පහ කැපෙනවා දෙක්කට තුනක් ඉතුරු වෙනවා එක බැදීම තුනක් කියලා. තුනෙන් එකක් තමයි පිරිඳට එතකොට ලබාදීලා තියෙනෙ මුළු මුදලින් භාගයක් විදිහට. ඉට පස්ස අපෙන් අහන්නේ සහෝදරයාටත් බිරිඳටත් තීමෙන් පස්සු ඔහුළඟ ඉතුරු වූ මුදද මුලින් තිබූ මුදලින් කවර භාගයක්ද කියලා. ඔවු! එතක ට්පං, සහෝදරයටත් පිරිඳට ැන් දුන්න මුදල මුළු මුදලේ භාගයක් විදිට අපිට හොයන්න පුළුවන් හයෙන් එක දන්න තුනෙෙන් එක එතකොට අපිටන මුලීින් තිබ්ප මුද්දලෙන් භාගයක්ම සහෝදරයටයි සහෝදරයටත් දුරින්ඳටත් තීලා කියලා. එතකොට දැන් මිනිසාගාව ඉතුරු වෙන්න කීයක් ද එකෙන් අපි භාග්‍යයක් ගිහාම භාග්‍යයක් තයි දැම් මේ මිනිසාගාව ඉතුර වෙලා තියන මුදල මුළු මුදලේ භාගයක් විදිහයට. එතකොට අවසාන පිළිතුර තමයි භාගය. එතපස් අපි ප්‍රශ්නයට ගිහාම අහන්නේ කොතෙකොට ලැබුණු මුදල් ප්‍රමාණය කලින් ලැබීමර තිබූ මුදලට වඩා රුපියල් හතලිස්ථහකින් අඩුගුණාලු. එතකොට හාන්නේ මිනිසාළඟ මුලින් තිබූ මුදල හොයන්නලු. එතකොට දැන් පුතෙකොට ලැබෙන මුදල මොළු මුදලින් භාගයක් විදිහට ගත්තාහම අපි මේක තුනෙෙන් බෙදන්න නයෝනිේ තුනෙන් බෙදෙන මංකිව්ව පැතීම වැඩිකිරීම කරලා මෙ දකුණු පැත්ත සංඛ්‍යාව පරස් පරය ගන්න පුළුවන්. එතකොට භාගය වැඩිකිරීම තුනෙන් එක එන්නේ හයින් එකක් විදිහට. එතකොට පුතෙකොට ලැබයුතු යුතු වූ මුදල මුළ මුදලේ භාගයක් විදිහයට අපි ගත්ති ලැබියුතිබියුත්තකීයක්ද මුළමුදලෙන් පහෙන් දෙකක් ගිහාම ඒ තියෙන මුදලේ බදහාමත්තුනෙන් ඒ ැබෙන් ඕනු මුදලේ නවා එතකට අපි ඉස්සල්ල කතා කරගත්ත විදිහට පුතෙකොට දුන්න නම් අපි ලැබිය යුතුූ මුදල මුළ මුදලේ භාගයක් විදිහට අපිට නව පහ එකක් කියලා. හැබ දැංහාම්බුුණේ හයෙන් එකක් වෙනසක් තියෙනවා. හරිද එතකට අපිට පුළුවන් අඩුුවන මුදල මුළ මුදලෙන් භාග්‍යයක් විදිහට කොච්චසරක්්‍ර කියලා බලාන්න එකට. කලින් කතාකරගත්ත විදිහට බෙදුවනම් පහෙන් එකයි තියනෙ හැබැයි දැන් දිහට හයෙන් එකයි තියෙන්නේ එතකොට අඩුවන මුදලා මුළ මුදලේ බාගයක් විදිහටනවා තිහෙෙන් එකක් කියලා. එතකොට මිනිසාළඟ මුලින් තිබූ මුදලෙන් තිහෙෙන් එකක් තමයි මේ හතලිස්දාහ කියලා කියන්නේ. එතකොට මිනිසාළඟ මුලින් තිබූ මුදල හොයන්නන හතලිස්දාහ වගේ තිහක් තිබ්වාා එතකොට මේ අවසාන පිළිතුරෙනවා. ඉතින්, අපි දැන් කතා කරා පහුගේිය ප්‍රශ්නපත්‍රවල තිබ්බ මේ භාග පිළිබඳ ගැතලු බොහෝමයක් ඉතින් මංහිතනවා නංගිල මල්ලිලා හැමෝටමද ලොකු අවබෝධයක් එන්න ඇති මේ විපහගේ භාග පිළිබඳ ගැටලුවලට කොහොමද පිළිතුරු සපයන්න්න ඕන කියලා. ඉති අපි මේ ගානින් අවසන් කරනවා මේ වීඩියෝව ඒ වගේම මතක් කරනවා අපේ අනිත් වීඩියෝොත් නරබන්න ඔබට විද්‍යා විශෂයට අදාළ ජීවවිද්‍ය රසායන විද්‍යා ෞතික විද්‍යා ඒවගේම ගනිත විශය හැම විශවයක්ම ආවරණය කරමින් අපි ෆොස් මීඩියා අපි ඔප්පට වීඩියෝ පෙලක්ම සකස් කරලා තියන වගේම තව වීඩියෝ ඔපට බලන්න පුළුවන් ඉදිරියේදීත්. ඉතින් අපි මේ වීඩියෝවෙන් සමාප්ත කරනවා ගනිතය පිළිබඳ අපි ඒ ඔපට ගෙනාව වීඩියහොමාලාව ඉතින් බොහොමත්ම ස්තුූතියි අපිත් එක්ක එක වනෑට. Craig Grandndi Sina diketemme fosmedia api sama. Se Stuti.